सुबह दावा क्या मैं अपना करना है मोड में ये दावा के पास से आ गए अद विशेष बाड़ मत करन ने अपे ओ लेवल लमाइंट तब दावा स्थिति पे गेम विभाग का मुंह दे ना එතකොට විභාග ප්‍රශ්න පත්‍රයේ අනිවාර්යයෙන්ම ගානක් විදිහට එන නිර්මාණ කොටස ගැන පොඩි පැහැදිලි කිරීමක් සහ ඒ අදාළ තීරී කොටස් කිහිපයක් සාකච්ඡා කිරීම තමයි අද කරන්නේ. එතකොට මේ අද මේ සෙෂන් එක පවත්වන්න ප්‍රධානම හේතුව නිර්මාණ ගාන කියන එක අනිවාර්ය ගානක් වගේම ඒක හැමෝටම කරන්න පුළුවන්කම්. හැබැයි මේ තියෙන රිසෝර්සස් එක්කලා මේ තියෙන සම්පත් එක්කලා නිර්මාණ ගාන සාර්ථකව කරගැනීමේ යම් යම් අවස්ථා තියෙනවා. නමුත් මේ තියෙන පහසුකම් එක්කලා නිර්මාණ ගානේ තියෙන තීරී කාරණා ඔයාලට වටහා දෙන්න අවශ්‍ය මූලික කාරණා කිහිපය මම කොහොම හරි මේක ඇතුළතදී කරලා ඔයාලට මේ පාඩමේ අවශ්‍ය තීරී කාරණා ටික ඔළුවට දාන්න තමයි අද මේ සෙෂන් එක ගත්තේ. එතකොට නිර්මාණ ගාන කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්න අය හෝ නිර්මාණ ගාන කරන්න බලාපොරොත්තු වෙමින් ඉඳලා ඒගොල්ලන්ගේ තීරී අපහසුතා නිසා නිර්මාණ ගාන අතහරින්න හදන හැමෝම මේ සෙෂන් එකෙන් පස්සේ මම හිතනවා නිර්මාණ ගානට පොඩ්ඩක් අතගහයි කියලා. එහෙනම් අපි වැඩි කතා නැතුව ටක් ගාලා වීඩියෝ සෙෂන් එකට යමු. නිර්මාණ ගානට අදාළ සියලුම තීරණ කාරණා අද මෙතනදී ඔයගලන්ට ඉගෙන ගන්න. යනෝ පළමුවෙන්ම අපි ඉගෙන ගන්න තියෙනවා ලම්බ පාදයකට ලම්බ සමච්ඡේද ගැන නිර්මාණය කිරීම, ඊළඟට කෝණ සමච්ඡේද ගැන නිර්මාණය කිරීම, කෝණ සමච්ඡේද ගැන නිර්මාණය කිරීමට කලින් අපි 30 60 45 සහ 90 කියන කෝණ නිර්මාණය නිර්මාණය කිරීම හරියට ඉගෙන ගන්න ඕනේ. ඊට පස්සේ දෙනලද රේඛාවක දෙනලද ලක්ෂයකට ලම්බ සමච්ඡේදකයක් නිර්මාණය කිරීම, ඊළඟට දෙනලද රේඛාවකට බාහිරින් පිහිටි ලක්ෂයකින් ලම්බ සමච්ඡේදකයක් එම රේඛාවට නිර්මාණය කිරීම, ඊට පස්සේ අන්තර් වෘත්තය බාහිර වෘත්තය කියන ඒ ත්‍රිකෝණාශ්‍රිත වෘත්ත නිර්මාණය කිරීම සහ ස්පර්ශක නිර්මාණය කිරීම කියන කොටස් සියල්ලම අපි ආවරණය කරන බලාපොරොත්තු වෙනවා. ටක් ගාලා පුළුවන් විදිහට මේ තියෙන සම්පත් එක්ක මේ වැඩි හරියට කරගෙන යනවා. යම් කිසි ගැටලුවක් තියෙනවා නම් ඒ ගැටලුව අපිට ඉදිරිපත් කරන්න අපි හැකි උපරිම උත්සාහ කරනවා ඔයගලන්ට ඒ ගැටලුව निराකරණය කරලා දෙන්න. හරි. එහෙනම් පළවෙනි එක ලම්බ සමච්ඡේදක නිර්මාණය කිරීම. මේ ලම්බ සමච්ඡේදක නිර්මාණය කිරීම කියන කොටස අදාළ වෙන්නේ දෙනලද රේඛාවකට දෙනලද මේක පැහැදිලි කිරීම කරන්න මාතෘකාව වෙටික නැහැ. නමුත් ඔයක දැනගෙන ඉන්න ඕනේ දෙනලද රේඛාවට ලම්බ සමච්ඡේදක නිර්මාණය කිරීම. ලම්බ සමච්ඡේදක නිර්මාණය. එතකොට දෙනලද කිව්වට පස්සේ ඔයාට රේඛාව දෙනවා. මෙන්න මේ A B කියන රේඛාව දෙනවා. මේ ටික හරියට ඔයා හරියට තේරුම් ගත්තොත් ඊට පස්සේ ඔයගලන්ට මම දාන අභ්‍යාස කිහිපයක් මේ සෙෂන් එක අවසානයේ වීඩියෝ අවසානයේ දානවා. එතකොට මේ අභ්‍යාස ටික ඇත්තටම ඔබට තනියෙන් කරොත් එහෙම මේ ටික එකපාරක් තනියෙන් ආයි බලලා ඔයගලට බොහෝ දුරට නිර්මාණ ගාන සඳහා හොඳ තත්ත්වයක මුහුණ දෙන්න පුළුවන් වෙයි. හරි. එහෙනම් දෙනලද රේඛාව මේකට ලම්බ සමච්ඡේදයක් නිර්මාණය කරන්න. කොහොමද? ඔයාගේ කවකට අරගෙන මෙන්න මෙතනට කවකට කුඩ තිබිලා මේ රේඛාවේ භාගයට වඩා වැඩි දුරක් අරගෙන එතනින් ගහනවා මෙහෙම ඡාප කැබලිය. හරි. සෝරි මේ බාගෙට වඩා වැඩි දුරක් කරගෙන ඒ දුරෙන් මෙන්න මෙහෙම ඡාප කැබල්ලක් ගන්න. ඒ දුරම වෙනස් නොකර මේ පැත්තට ඡාප කැබල්ලක් ගන්න. එතකොට මේ කවකටේ ඒ ආකාරයෙන්ම වෙනස් නොකර අරගෙන මෙන්න මෙතනට තියෙනවා ඊළඟට කවකට දුන්න. හරිද? ඒ කියන්නේ දැන් කවකටේ එක පැත්තක් පැන්සල තියෙනවා, එක පැත්තක් තුඩ තියෙනවා. හරිද? වා හිතන්නකෝ. මේක තමයි පැන්සල, මේක තමයි තුඩ. මෙන්න මේ ආකාරයෙන් තියලා මෙහෙම ඡාප කැබල්ලක් ගන්න, එක වෙනස් නොකර මෙහෙම ඡාප කැබල්ලක් ගන්න. ඊළඟට මේ දුර මෙතනට ගෙනියලා අර කවකට දුර වෙනස් නොකර මෙතනින් ඡාප කැබල්ලක් සහ ඒක වෙනස් නොකර මෙතනින් ඡාප කැබල්ලක් ගන්න. එතකොට වාට මේ එන ඡේදන අක්ෂ දෙක ඡේදන ලක්ෂ දෙක මෙහෙම ඡේදනය කරනවා. එතකොට මගේ මේක හරියට ඉන්නේ නැහැ. මොකද මේ අපි හරියට දුර වල අරගෙන නෙමෙයි කරන්නේ. එතකොට මෙන්න මේ ආකාරයක එකක් වෙනවා. මේක මේකේ ලම්බක රේඛාවක් වෙනවා. ඒ වගේම මේ ඡේදනය මගින් මේක හරියට සමානව දෙකට කැඩෙන. ඒක ලක්ෂණයක්. ඒක නිකම්ම මතක තියාගන්න. හරිද? එතකොට දෙනලද රේඛාවට ලම්බ සමච්ඡේදක නිර්මාණය කිරීම. ඔව්. ඉතින් ඊට අපි යමු කෝණ සමච්ඡේදක නිර්මාණය කිරීම කියන කොටසට.
කෝණ සමත්තිය දෙක නිර්මාණය කිරීම කොටස කරන්න කලින් අපි කෝණ නිර්මාණය කියන එකට යමු. කෝණ නිර්මාණ. කෝණ නිර්මාණය යටතේ කෝණ කිහිපයක් නිර්මාණය කරගන්න ආකාරය බලමු. කෝණ නිර්මාණ. යටතේ පළවෙනි එක අපි ගමු අංශක 30. අංශක 30. ඊටදී හැබැයි ලේසි අංශක 60 ගත්තා. අපි අංශක 60 ගමු. අංශක 60 නිර්මාණය කිව්වා. මෙහෙම රේඛාවක් ගෙනුවා. ඒක AB කියලා නම් කරගන්න. හරිද? ඊට පස්සේ ඔයා කවකට අරගෙන කවකට කුඩමැදින් තියලා මේ සාමාන්‍ය ඔයා කැමති දුරක් අරගෙන හරිද? ඒක භාගයට වඩා ගන්න ඕන කියලා කතාවක් නැහැ. සාමාන්‍යයෙන් මේ ටිකක් අර සාමාන්‍යයෙන් ටිකක් අරගෙන අරගෙන මෙතනින් ඉඳලා මෙහෙම චාපක බැලලක් ගන්න. මෙහෙම චාපක බැලලක් ගන්න. හරිද? ඊට පස්සේ ඒ දුර වෙනස් නොකර මෙහෙම ගත්ත දුර වෙනස් නොකර මෙතනින් කවකට තුඩ තියලා මෙහෙම කපනවා. ඒ දුරම මෙතන ඡේදන වෙන තැන කපනවා. හරිද? ඊට පස්සේ මේ ලක්ෂයේ මෙතන ලක්ෂයේ යාවෙන විදිහට මෝරේ කවක් ගන්නවා. එතකොට මේ කෝණේ කවකට එකෙන් මැනලා බලන්න. සෝරි. කෝණ මානකින් මැනලා බලන්න. මෙතන අංශක 60ක කෝණයක් කොහොමද නිර්මාණය වෙලා තියෙන්නේ? හරිද? හරි. ඊළඟට අපි යමු අංශක 30 නිර්මාණය කිරීම. අංශක 30 නිර්මාණය කිරීම. එතකොට මම මෙන්න මේකම අහාගත්තේ නැහැ. මම මෙන්න මේක මකගත්තේ නැහැ. හේතුව අපිට අංශක 30 නිර්මාණය කරගන්න 60 අවශ්‍ය වෙනවා. හරි මම මේ එක එක ක්‍රම තියෙන්න පුළුවන්. මම මේ ලේසිම ක්‍රමයට සහ ඔයාලට යොදාගත්ත දේවල් වලින් එහෙම එහෙ දාලා වැඩේ කරගන්න පුළුවන් ලේසිම ක්‍රම වලට කියලා දෙන්න. හරිද? එතකොට මේ 60 නිර්මාණය කරාම 62 ට බෙදුවහම 30යි. 62 ට බෙදුවහම 30යි. එහෙනම් අපිට පුළුවන් වුණා නම් මේ 60 එක හරි මැද්දින් කැපෙන විදිහ රේඛාවක් ගන්න මේක 30ක් වෙයි. හරිද? අපි දැනට මේක නෙමෙයි ඕන නිසා මේක කඩිරි විලින් නැදලා අපිට අවශ්‍ය විතරක් පූර්ණ ඉරකින් ඇඳලා. හරි මොන කඩීරකින් ඇඳලා. ඊළඟට දැන් මේක අපිට දෙකට කරන්න නේ ඕනේ. එතකොට කරන්නේ කවකට අරගෙන කවකට තුඩ මෙතන තියලා කවකට තුඩ තියලා මෙන්න මේ ආකාරය දුර භාගයට වඩා ගත්තම ඇති කමන්න මෙතනට ගන්නවා. අරගෙන මෙතනින් මුම තාපක බැලලා ගන්න. හරි ඊළඟට ආයෙ ඔය ඒ කවකට තුඩ මෙතන තිබ්බේ මෙතනට ගෙනියලා ඒක වෙනස් නොකර මෙතනින් ගන්න. මේක කැපෙන විදිහට ගන්න. ඊට පස්සේ මේ ලක්ෂයයි මෙන්න මේකයි යාවෙන විදිහට මෙහිම රේඛාවක් අඳින්න. එතකොට ඔයාලට මෙන්න මෙතන කෝණය අංශක 30ක කෝණයක් ලබා ගන්න පුළුවන්. හරිද? ඊළඟට අපි ඊට පස්සේ යමු අංශක 90 නිර්මාණය කිරීම. අංශක 90 නිර්මාණය කිරීම. අංශක 90 නිර්මාණය කරගන්න හොඳ විදිහ තමයි ලේසිම කිනුට හොඳ විදිහ තමයි AB අංශක 90 කියන්නේ මොකද්ද? අංශක 90 කියන්නේ 60 දාන 30. දැන් ඔයාලට වැඩේ තේරෙනවා. 60 ඒවා දෙකක් කරගෙන උඩ තියෙන 60 එකේ භාගයක් ගත්තා නම් 30ක් එනවා. දැන් අපි මෙතනින් තියලා කවකට මෙහෙම චාප කැල්ලක් ගන්නවා අර 60 නිර්මාණය කරගන්න හද. ඊට පස්සේ මෙතනින් තියලා මෙහෙම එකක් ගන්නවා ඔන්න 60. මොන කඩිරි වලින් යනද? හරිද? කඩිරි වලින් යනද? ඊළඟට දැන් මෙතනත් ආයි 60 ගන්නවා. ආයි ඊළඟට තව 60ක් ඕනනම් දැන් මෙතන 1 60ක් තියෙනවනේ තව 60ක් ඕනනම් මෙතන මෙහෙම තියලා මෙහෙම එකක් ගන්නද ඒක වෙනස් නොකර මෙතන එකක් ගිහුවා තව 60ක් ඕන නම් ආයෙ මෙතන වෙනස් නොකර මෙතන මෙතන මේ තුඩ තියලා වෙනස් නොකර මෙතන එකක් ගන්න. හරි මේක වෙනස් නොකර මේ ගත්ත දුරම වෙනස් නොකර මෙතන තිබ්බ කවකට තුඩ මෙතනට ගෙනියලා මෙහෙම කපන. මෙහෙම ගත්තට පස්සේ ඔයාලට නැවත 60ක් එනවා. එතකොට 60 60 120. එතකොට අපි මෙන්න මේ 60ට තව 30ක් හොයාගන්න මෙතන තියෙන 60 කෝණ සමච්ඡේදනය කෝණය හරියට සමානව ඡේදනය කෝණ සමච්ඡේදනය කියන්නේ කෝණය සමව ඡේදනය කිරීම හරියට භාගයට වඩන කොහොමද කරන්නේ අපි 30 ගත්ත විදිහටමයි මෙතන 30 ගන්නෙ බොහොම ලේසි මෙතන තුඩ තියලා මෙතන ඡාපක බැලුවොත් ඒක වෙනස් වෙනවා මෙතන ඡාපක බැලුවොත් නම් එතකොට මෙහෙම ඡාපක බැලලක් වෙනවා ඔයාලට මේ කැපෙන එක ගත්තට පස්සේ මෙතන අංශ 90 කෝණයක් එනවා හරි අංශ 90 කෝණයක් එනවා ඊළඟට අපි යමු අංශක 45 නිර්මාණය කිරීම. අංශක 45 නිර්මාණය කිරීම. අංශක 45 ගිහුවට පස්සේ අංශක 45 කියන්නේ 30යි 15 කු. 30යි 15 කු. එහෙනම් මොකද කරන්නේ? AB රේඛාවක් ගත්තා. AB රේඛාව 60ක් නිර්මාණය කරගත්තා. මෙන්න කියලා ඡාපයක් හැන්දා. ඒ දර වෙනස් නොකර මෙතනින් ගවකට තියලා එහෙම. මොනවාද 60ක එකක් එනවා. අරින් 62 දෙකට බෙදලා මේ දුරම මෙතන මෙතනින් කවකට දුර තියෙන මෙතනට අරගෙන
මෙහෙම තාපකය බලලා ඒක වෙනස් කරන වෙනින් දින මෙහෙම තාපකය බලලා ගන්න. ඊට පස්සේ වාට එනවා 30ක්. එකක් කඩි වලින් ඇඳගත්තේ හේතුව අපිට දැනට 30 නෙමෙයි 45. අවශ්‍ය කෝණය විතරයි මේ පූර්ණ රේඛාවකින් ඇඳලා. එතකොට දැන් මෙතන 30යි මෙතන 30ක් තියෙනවා. මේ 30යි භාගයට වඩා ගත්තොත් එහෙනම් 15ක් වෙනවා. එහෙනම් 30යි 15 45ක් වෙනවා. එහෙනම් අපි මේ කෝණයත් නැවත කෝණ සමච්ඡේදනය කර ලක් කරගමු. ඒ කරන්නේ තර විදිහම 60 30ට කරපු විදිහමයි. ඒ විදිහෙන් තමයි ඕනම කෝණයක් සමානව ඡේදනය කරගන්නේ. ඉතින් මෙතනත් තියෙන ඒ වගේම කෝණය සමානව ඡේදනය කර ගැනීමක්, ඒ කියන්නේ කෝණ සමච්ඡේදනය කර ගැනීමක්. ඒ නිසා අපි මේකත් ඒ විදිහටම කෝණ සමච්ඡේදනය කර ලක් කරගන්න ඕනේ. එහෙනම් කවකට දුන්නු මෙතනින් තිබ්බා. මෙතනට ගත්තා පැන්සල් තුඩ. ඊට පස්සේ මෙතනින් චාපක වෙල්ල ගත්තා. මේ තුඩ ඒ දුර වෙනස් නොකර මෙතන දරන මෙතනින් චාපක වෙල්ල ගන්නවා. එන්න මෙහෙමක් එනවා. එතකොට මේ ස්ථානය සහ මේ ස්ථානය යන්නේ කියන නිහම ගහුවට පස්සේ මෙතන ඔයාලට සම්පූර්ණ කෝණය 45 අංශක කියලා එනවා. හරිද? එතකොට හරි. කෝණ නිර්මාණය කතාව එතනින් අවසානයි. මම ටිකක් වේගින් කරගෙන යන්න හේතුව දැන් මේ වෙලාවේ ඔයගලන්ට කාලය නාස්ති කරන්න විදිහක් නැහැ. ඔයගලන්ට අවශ්‍යම නම් මේක අවශ්‍යම කොටසක් ලබා ගන්න විතරයි ඔයගොල්ලෝ මේ වීඩියෝ සෙෂන් එක උනත් බලන්න කියලා මම දන්නවා. ඒ නිසා අවශ්‍ය කාරණා ටික ටක් ගාලා කියාගෙන යනවා. එතකොට ඕගලන්ට ඒ වෙලාව හරි පාඩමක් වැඩක් කරගන්න යොදා ගන්න පුළුවන් නිසා. හරි. ඊළඟට අපි දැන් යමු කෝණ සමච්ඡේදනය කියන එක. දැන් කරන්න දෙයක්වත් නැහැ. හැබැයි ඕගලන්ගේ පොතේ වෙනම පාඩමක් මේ අනුමාත්‍රකාවක් හදලා තියෙන නිසා මම කෝණ සමච්ඡේදනය කියන කයලා වෙනම ආයි කරන්න. අර වගේම 60 30ට සමච්ඡේදනය කරා කියන එකම තමයි කෝණ සමච්ඡේදනයේ ආයි ඒ යටතේ තුගන්නම්. කෝණ සමච්ඡේදනය යටතේ ලොකු දෙයක් නැහැ මොකද AB රේඛාවක් දෙවුවා. ඔයා කැමති කෝණයක් නිර්මාණය කරගත්ත. අපි ලේසිම එක 60 නිසා 60ම නිර්මාණය කළා. මෙහෙම දුරක් කරගෙන චාපකැලලක් දෙවුවා. මේ දුර sorry වෙනස් නොකර මෙතන කැලලක් දෙවුවා. මෙහෙම යහක. හරි. ඊට පස්සේ ඒක සමානව විච්ඡේදනය සමච්ඡේදනය කරගන්න ඕන. හරි. මෙතනින් තුන තිබ්බා. මෙතනින් පැන්සල් තුන තිබ්බා. ගෙහුවා එකක් ඒක වෙනස් නොකර මෙතන තියලා ගෙහුවා. ඒක ගියා කරාට පස්සේ ඔයාලට සමච්ඡේදනීය කෝණ දෙකක් එනවා. සමාන විච්ඡේදනීය කෝණ දෙකක් එනවා. හරිද? මේක බොහොම වැදගත්. ඇත්තටම ගොඩක් තැන්වලදී මේක භාවිත වෙනවා. හරිද? ඊළඟට අපි යමු. දැන් අපි කලින් නිර්මාණය කරේ මම මාතෘකාව පොඩ්ඩක් කියද්දි මේ පදනම කිව්වා හේතුව මේ ඕගලන්ට මෙතන පොයින්ට් එක මේ පොයින්ට් එක හවු වෙන නිසා. මොකද්ද ලම්බ සමච්ඡේදකයේ අපි මුලින්ම නිර්මාණය කරනකොට දෙන ලද රේඛාවකට ලම්බ සමච්ඡේදකයක් නිර්මාණය කරේ. දැන් අපි ලම්බ සමච්ඡේදකයක් නිර්මාණය කරනවා කලින් එක දෙන ලද රේඛාවට ලම්බ සමච්ඡේදයක් නිර්මාණය කිරීම. දැන් දෙන ලද රේඛාවක දෙන ලද ලක්ෂයකට ලම්බ සමච්ඡේදකයක් නිර්මාණය කිරීම. දෙන ලද රේඛාවක රේඛාවක දෙන ලද ලක්ෂ්‍ය දෙල කියලාමයි නේද දෙන ලද ලක්ෂ්‍යයකට ලම්බ සමච්ඡේදක නිර්මාණය. හරිද? කොහොමද කරන්නේ? දෙන ලද රේඛාව කියන්නේ රේඛාව දෙනවා. ඊනම් AB කිය. මුන්න රේඛාව AB. හරිද? ඊළඟට දෙනලද ලක්ෂ්‍ය මෙන්න මේ හරිය. දැන් ඉස්සෙල් එක මේ ගත්තේ දෙනලද රේඛාව උඩ ගහුවම අනිවාර්යයෙන්ම මැද්දෙන් එන්නේ. එම් මැද්ද මැද්දෙන් නේ. එහෙනම් කොහොමද කරන්නේ? ඔයා මෙන්න මෙතන ඉඳලා මෙතනට කවකට තුඩ තියලා මෙතනට කවකට තුඩ තියලා මෙතනින් චාප කැබල්ලකු ඒ දුර වෙනස් කරන මෙතනින් චාප කැබල්ලකු ගන්නවා. මම ආයෙ කියනවා මේ තියෙන්නේ කවකට තුඩ මේ තියෙන්නේ පැන්සල් තුඩ. කවකට තුඩ මෙතනින් තියලා කැමති දුරක් අරගෙන ටිකක් ළඟින් ගහන්න නැත්නම් වැඩේ අමාරුයි ඈ මෙතනින් තියලා මෙහෙම ඉරකුයි ඒ දුර වෙනස් කරන මෙතනින් ඉරකුයි ගන්න. හරිද? එතකොට මේකත් ඉරකුයි මෙතනත් ඉරකුයි යනවා. ඊට පස්සේ ඔයා කවකට අරගෙන කවකටෙන් මෙතනට ඉඳලා මෙතනට දුර අරගෙන ඒක තමයි ලේසි විදිහ. හරිද? මෙතනට වඩා භාගයට වඩා ගත්තම වැඩි. හැබැයි ලේසි විදිහ මේක. කවකට තුඩ මෙතනට තියලා මෙන්න මෙතනට පැන්සල් තුඩ සෙට් කරන විදිහට හරියටම ඕනේ ආසන වශයෙන් ගන්නවා කියලා ඒකම ඒක මෙහෙම තියලා කව මෙතනින් කව කට්ටේ සෝරි චාප කැබල්ලුකු ඒක වෙනස් නොකර මෙතනින් චාප කැබල්ලුකු ගන්න. නැවත ඒ දුරම වෙනස් නොකර මෙතනට
තවකටපුර තියලා පැන්සලෙන් මෙතනයි අර ඡාපකැලලට මෙන්න මෙතනයි මෙතනටයි නැවත ඡාපකැලලි දෙකක් ගහගන්න හරි එතකොට වට මෙන්න මෙහෙම එකක් එනවා එතකොට මෙන්න මේ රේඛාව හරහා යන ලම්බ සමච්ඡේදයක් වට නිර්මාණය කරගන්න පුළුවන් වෙනවා හරිද මේකේ දෙන ලද රේඛාවක දෙන ලද ලක්ෂයක ලම්බ සමච්ඡේදයක් නිර්මාණය කිරීම හරිද මෙතනින් එහාට අපි දැන් යමු දෙන ලද රේඛාවකට निर्माण एक පාට මේ දැන් ඉස්සලා කරේ මේ රේඛාවට මුලින්ම කරේ මෙන්න මේ AB රේඛාවට තමයි දුරක් මේ භාගයට වඩා වැඩි දුරක් කරගෙන ලම්බ සමච්ඡේදය නිර්මාණය කරා. ඒක මම කිව්වා අනිවාර්යෙන් මේ රේඛාව මැද්දෙමයි මේ ලම්බ සමච්ඡේදය කියන්නේ. දෙවනි පියවර ඉදිරියට ගත්තා දෙන ලද රේඛාවක දෙන ලද ලක්ෂයකට තමයි ඕනෑම දෙනකින් දෙන ලක්ෂයකට ලම්බ සමච්ඡේදය නිර්මාණය කරා. හරි දැන් කරන්නේ දෙන ලද රේඛාවකට බාහිරින් පිටි ලක්ෂයකට ඉඳලා ලම්බ සමච්ඡේදයක නිර්මාණය කරනවා. එතකොට දැන් මේ ලක්ෂ්‍ය C නම් මේ C හරහා යන්නත් ඕනේ මේ රේඛාවට ලම්බක වෙන්නත් ඕනේ මේ අපි අඳින්න හදන රේඛාව. මම නැවත කියනවා AB රේඛාවට ලම්බක වෙන්නත් ඕනේ C හරහා යන්නත් ඕනේ අපි මේ දැන් අඳින්න රේඛාව. එහෙම රේඛාවක් අඳින්න හදන්න. එහෙනම් පළවෙනි පියවර තවකට තුඩ තියනවා මෙතනට ඒ තුඩ තියලා ඔයා පැන්සලෙන් ඔයා මේ පැන්සල් තුලින් ඉරක් ගහ ගන්න ඕනේ මෙතනින් मेतन මෙතනින් ඡාපක මෙල්ලුකු මෙතනින් ඡාපක මෙල්ලුකු යදුව වෙනස් නොකර මෙතනින් ඡාපක මෙල්ලුකු ගන්න මෙන්න මේ මේ දෙක යාක එතකොට ඔයාලට මම යන්නේ පොඩ්ඩක් එඳයි ඈ මෙන්න මේ ආකාරයට එන එතකොට ඔයාලට මෙන්න මේ ඡේදන මේ සී ලක්ෂය හරහා යන මෙතනට ලම්බගත වෙන මේ AB රේඛාවට ලම්බගත වෙන රූපයක් ලම්බ සමච්ඡේදකයක් ලබා ගන්න පුළුවන් වෙනවා පිහිටි ශීර්ෂ කපලයන විදිහට මෙන්න මෙහෙම රූපයක් අඳගෙන තමයි අපි හදන්නේ. හරි බලමු කොහොමද කරන්නේ. එතකොට අපි කිව්වා මුලින්ම ත්‍රිකෝණය බවන්නේ ත්‍රිකෝණය තමයි පරිවෘත්ති නිර්මාණය කරන්නේ. ඒ කියන්නේ ත්‍රිකෝණයේ පිටත ශීර්ෂ වලින් යන වෘත්තයක් නිර්මාණය කරගන්න තමයි හදන්නේ. මම නැවත කියනවා ත්‍රිකෝණයක පිටත ශීර්ෂ තුන හරහා යන වෘත්තයක් නිර්මාණය කිරීම තමයි පරිවෘත්ති නිර්මාණය කිරීම කියලා අපි කියන්නේ. එහෙනම් මෙන්න ගත්ත ත්‍රිකෝණය A B C කියලා ගත්තා. එතකොට මේකෙදි අපි පළවෙනියටම මෙන්න මේ පාද දෙකකට කැමති පාද දෙකක් ඔප්පු විය. කැමති පාද දෙකකට ලම්බ සමච්ඡේදය නිර්මාණය කරනවා. දැන් ඉතින් මම දන්න මොනවද නෙමෙයි මෙතන රවුල් දිලා භාගයට වඩා වැඩි දුරක් යනවා. මෙතනින් ඉගෙනු මේ මේ ආ ත්‍රිකෝණ කියලා හිතන්නේ බාරද? මේ ඒ CB කියන පාදයක් විතරක් හිතන්න. එතකොට ඒක ලම්බ සමච්ඡේදය නිර්මාණය කරනවා. අපි දන්නවා පාදයකට ලම්බ සමච්ඡේදය නිර්මාණය කරගන්නේ මෙතනට
लंब मेतन
මෙතනත් කවර් තුඩ තියලා මෙහෙම තාප කැබල් වල මෙහෙම තාප කැබල් වල ගිහුවා ඊට පස්සේ ආ මෙන්න මේක යාර එතකොට ඒක අනිවාර්යයෙන්ම මේ ලක්ෂ්‍ය හරහා යන මේකට ලම්බ ගත්තේ හරි ඊළඟට දැන් අපේ නිර්මාණ ඉවර අපිට තියෙන මුත්‍ති අඳගන්න විතරයි මුත්‍ති අඳගන්නකොට අර ඒ විදිහට ගන්න මෙන්න මෙහෙම කවර් තුඩ මෙතන තියලා පැන්සල ගන්න පැන්සල තුඩ තියන්න මෙන්න මෙතන මෙන්න මේ කැපෙන තැන හරි ඒ තියලා මෙන්න මෙහෙම තියලා ඒ ඇසුරෙන් මුත්‍ති නිර්මාණය කරගන්න ඒක අර ඒ විදිහට අරගෙන මුත්‍යා නිර්මාණය කරගන්න හරි එතකොට මෙන්න මේ ආකාරයේ වෘත්තයක් එනවා හරියටම මේ මේව කප් මෙන්න මේ වට ගෑවිල යන ස්පර්ශ කරගෙන යන විදිය වෘත්තයක් එනවා හරි 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 ඊළඟට තියෙන්නේ බාහිර වෘත්ත නිර්මාණය කිරීම බාහිර වෘත්ත නිර්මාණය කිරීම බාහිර වෘත්ත නිර්මාණය කිරීම බාහිර වෘත්ත නිර්මාණය කිරීම කියලා මෙන්න මේ වගේ ඔයා නිර්මාණය කරගන්නවා निर्माण कर මේ අදිනේක අදගන් ලේසියෙන් මෙහෙම වෙනස් කරේ මෙන්න මේ පාදය දික් කරගන්නවා මේ විදිහට අපි ඒක කඩවිල් නැතුව පූර්ණයෙන් දික් කරගමු කරගෙන ඉවරලා ඔයා මෙන්න මෙතනට කවකට තුඩ තියලා මෙහෙම මෙන්න මේ ඡාපයක් දාගන්න මෙන්න මෙතන කවකට තුඩ තියලා ඡාපයක් ගහගන්නවා මෙන්න මෙතනත් ඒ විදිහම ගහගන්න වෙනස් නෝ හරි ඊළඟට මෙන්න මේකේ කෝණ සමච්ඡේදකේ නිර්මාණය කරමු කෝණ සමච්ඡේදකේ නිර්මාණය කරමු කොහොමද නිර්මාණය කරන්නේ මෙතනට කවුරු තුඩු දීලා මෙතනට පැන්සල් තුඩු දීලා චාප කැවල්ල ගහන මෙතනට තින් තුඩු චාප කැවල්ල ගහන හරි මෙතනටත් තින් ඉලකට මේ දෙක යාගල හරි දැන් ඔයා මෙතනට ඉඳලා මෙන්න මේ පාදයට ලම්බ සමච්ඡේදය නිර්මාණය කරගන්න හද මෙන්න මේකේ ඉඳලා මෙන්න මේ බාහිර ලක්ෂයට ලම්බ සමච්ඡේදය නිර්මාණය කරන්න හද මේ ACB සරලරේඛාවට බාහිර ලක්ෂයක ඉඳලා අපි ඒක E කියමු E කියන බාහිර ලක්ෂයේ ඉඳලා ලම්බ සමච්ඡේදයක නිර්මාණය කරගන්න හදන්න. හරි. එතකොට කොහොමද කරගන්නේ? මෙතන තියලා කවකට දික් කර කවකට ප්‍රමාණය දික් කරලා චාපකවල ගන්නවා කැපෙන්නේ. මෙහෙම ඒක උවේ මෙහෙම. හරි. ඊට පස්සේ මෙතනට කවකට තියලා බාහිර දා වැඩි දුරක් කරගෙන චාපකවල ගුයි ඒක වෙනස් නොකර මෙතනનો මෙතනමත් ඒකම තියලා මෙහෙමයි මෙහෙමයි ගහගන්න. ඊට පස්සේ මෙන්න මේ රේඛාව මෙන්න මේ ආකාරයට යනවා. හරි. එතකොට මේ ලක්ෂය හරහා යන මේක ලම්බගත වෙනවා. ඊට පස්සේ ඔයා මෙන්න මේකට කවකට තුඩ තියලා මෙන්න මෙතනට පැන්සල් තුඩ තියලා මේක ආරේ විදිහට අරගෙන වෘත්තය නිර්මාණය කරගෙන ඔන්න මේ ආකාරයේ වෘත්තයක් එනවා. හරි. මේ ආකාරයේ වෘත්තයක් කියන්නේ මෙන්න මේව කපල යන විදිහ වෘත්තයක් එනවා. स्पर्शक निर्माण හරි එතකොට අපිට වෘත්තයක් දෙනවා හරි මේ වෘත්තයට ස්පර්ශක නිර්මාණය කරන්න කියලා මෙන්න මෙතන හරි මෙන්න මේ O කියන කේන්ද්‍රය වූ වෘත්තයට A කියන ලක්ෂයේ ඉඳලා ස්පර්ශක නිර්මාණය කරන්න කියලා තියෙනවා එහෙනම් ඔයා මෙන්න මේ කපලෙන් ඉදිරි රේඛාවක් දික් කරමු හරි ඊළඟට ඔයා මේක හරි ලේසි වා ගන්න තියෙන එකක්ම අය දෙන්නේ අපි මෙතනට ගන්නවා කියලා දැනගෙන ඉන්න ඕන නිසා මේක වෙනම කියලා දෙන්න. එතකොට ඔයා මේ ලක්ෂිත කවකට තුඩ තියලා යම් කිසි දුරක් කරගෙන චාප කැබලයක් ගහ ගන්නවා මෙන්න මෙහෙමයි වෙන්නේ. හරිද? ඔක ඇත්තටම අපි කරපු දෙන ලද සරලේකාවක පිහිටි දෙන ලද ලක්ෂයකට ලම්බ සමච්ඡේදක නිර්මාණය කරන කියන කොට සමය උතන්දත් දෙදේ. මේ දෙන ලද රේඛාවේ දෙන ලද ලක්ෂයකට ලම්බ සමච්ඡේදය නිර්මාණය කිරීම.
දැන් මෙතන නම් ඔබ රතු තුඩ තියලා වාගේ වඩා වැඩි දුරක් කරගෙන ෂාප් එක බෙල්ලන් කිව්වා ඒක වෙනස් කරන මෙතනින් කියලා ඔය ඊට පස්සේ මෙතනින් තියලා ටයිම් මෙතනින් තියලා ටයිම් ඒක මේක හරහා යනවා හරි ඒක මේක හරහා යනවා කොහොමනක් නෙමෙයි මෙන්න මෙතනින් ස්පර්ශ වෙලා කැපිලා ගෑවි නොගෑවි යනවා වගේ මේකට ලම්බ ගත්තද හරිද ඒක ස්පර්ශ කරන ලක්ෂණය හරිද ස්පර්ශ ගැටින් ඊට පස්සේ ඒක ඒකට ලම්බක වෙයි හරිද හරි එතකොට निर्माण कोटे से डाल डाल ठीक हो ठीक है तो माय ये ना मैं कहाँ बताने अभी मैं प्रश्न की बात दाना वा मनाने तो तेरे में तेरा तीनों तेरे में आहान ऑन लगा पियो उत्तर देना ये ना मैं सीजन की बात इलाने साथ ये तब वीडियो का दाना पुलाव मुन्नो विभाग के टाली अनिवार्य वीडियो देखा रिलीज करना बाला पड़ते